අයිබෝවන් විදේශගත වෙලා ඉන්න මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මම මේ වීඩියෝ මම දැන් රැඳිලා ඉන්නේ ඕමාන් රාජ්‍යයේ මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමනි මම දැන් ඕමාන් එම්බසියේ මාස 10ක් මේ මාස 10ක් රැඳිලා හිටියා ඒත් අපේ ප්‍රශ්න විසඳන්න මේ ඇතැම් නිලධාරීන් අපේ ප්‍රශ්නයක් විසඳන්න අපේ අපේ දුක අහන්නේ අපිට කිසිම සාධාරණයක් මේ ඕමාන් එම්බසියේ නැහැ ගරු ජනාධිපතිතුමනි මම පළවෙනිම කියන්න ඕනි මේ අපේ අම්මල 120ක් ඕමාන් එම්බසියේ මේ ओमान एम्बेसी रेंजिल हिटिया अपे अम्मल एकसी विस्सम रेनुका काउंसले रेनुका मिस क्यूवा थानाधिपतिमा क्यूवा केला अपे दान्ने थानाधिपतिमा क्यूवा देने एद्दे कियला एत मे काउंसले रेनुका मिस तमाई क्यूवी थानाधिपतिमा क्यूवा मे ඔයාලට තමන්ගේ කැමැත්තෙන් යනවා කියලා ලියුම් ලියලා දීලා ඕන දිහකට යන්න කියලා කිව්වා. ඉතින් අපේ අම්මලා හැමෝම CC කඩ විසිරිලා ගියා. අපේ අම්මලා කොහේ ඉන්නවද? අපේ අම්මලා මොනා කරනවද? කියලා කියන්න දන්නේ නැහැ ගරු ජනාධිපතිතුමනි. අපේ අම්මලාත් හිතුවා මොකද මේ එම්බසි ඉඳලා මේ කාලකන්ණි නිලධාරින්ගෙන් අපිට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. මේ අපේ ෆයිල් එකක් බලන්න මේ කොන්ද පණ ඇති එකෙක් නැහැ. කොන්ද පණ තියෙන නිලධාරියෙක් නැහැ. මොකද 100ට 1යි 2යි මේ ඕමාන් එම්බසිය වැඩ කරන්නේ. අනිත් ඉතින් ඔක්කොම පින්පඩි ගන්න ගරු ජනාධිපතිතුමනි මම නම් වශයෙන් කියන්න කැමතියි ඔබතුමාට කවුන්සලර් රේණුකා මදූකා එතකොට සේෆ් හවුස් කීපර් අජන්තා මෙන්න මේ නිලධාරීන් තුන්දෙනා ගැන ඔබතුමා මේ යම් කිසි හෝ පියවරක් ගන්න මේ කාලකණි නිලධාරීන් ගැන ගරු ජනාධිපතිතුමනි මොකද අපට කිසිම සාධාරණයක් මුංගෙන් වෙන්නේ නැහැ මුම් මේ පුටු රත් කර කර මේ පින් පඩි ගන්නෙ මුන්ට කිසිම අපේ අම්මලාගේ කිසිම දුකක් තේරෙන්නේ නැ මේ කාල කණින්ට අපේ දුක තේරෙන්නේ නැ අපේ දුක අහන්නේ නැ අපේ දුක අහන්නේ අපේ අපි කියන දයක් මෙම් කිසිම තඹේකට ගණන් ගන්නෙ අපේ දුක අහන්න මුන්ට කිසිම උමනාවක් නැ ගරු ජනාධිපතිතුමනි මම කියන්න කැමති අපි මේ කවුන්සලර් රේණුකා අරාබි වචනයක් කතා කරන්න දන්නේ ඕ අපි ඒක පිළිගන්නවා අරාබි කතා කරන්න දන්නේ කියලා ස්පොන්සර් කෙනෙක් ඇවිල්ලා හිට ගන්නකොට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බෑ අරාබි බැරි එක අපි ඒක පිළිගන්න ඕනි ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බෑ පොත ගහනවා ස්පොන්සර් කෙනෙක් ඇවිල්ලා හිට ගන්නකොට කොන්ද පණ නැ වේ උලනවා ඈ ප්‍රෙෂර් සුගර් වැඩි වෙනවා මේ වාගේ ලෙඩ තියෙන කාලකන්නේ පින්පඩි ගන්න පුටු රත් කරන මෙවැනි කාලකන්නේ නිලධාරීන් කවුද මේ එම්බසියට පත් කරේ කියලා අහන මං කැමති මෙන්න මේ වාගේ කාලකන්නින්ට මෙන්න මේ වාගේ කාලකන්නේ නිලධාරීන් අතුගාලා දානකරු ජනාධිපතිතුමනි මෙන්න මේ මං නම් කියපු විශේෂයෙන් මම මේ නම් කියපු කාලකන්නේ නිලධාරීන් තුන්දෙනා ගැන ඔබතුමා මේ කුමක් හෝ පියවරක් ගන්න මොකද්ද මේ වාගේ කාලකන්නේ මොකද මේ කාලකන්නේ නිලධාරීන්ගෙන් අපට කිසිම සේවයක් වෙන්නේ නැති නිසා මේ කෑ ගහන්නේ කරු ජනාධිපතිතුමනි මම ඔබතුමාව වීඩියෝ එකකින් දැනුවත් කරන්න හිතුවේ මෙන්න මේ හේතුව නිසා ඉතින් අපේ අම්මලාට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ අපි ගිහිල්ලා අපේ ප්‍රශ්නයක් අහනකොට අනේ රේණුකා මිස් කියන්නකෝ මිස් අපට මොකද වෙන්නේ අපි කවද්ද ලංකාවට යන්නේ ඈ එක්කෝ ලංකාවට යවන්න බැරි නම් අපිව ගෙදරකට දාන්න මිස් කියලා කියනකොට රේණුකා දෙන උත්තරේ තමයි උත්තර දෙකක් දෙනවා මොකද්ද කියන්නේ අනේ දරුවෝ ඕවා මම දන්නේ යන්න ෆයිල් එකක් අරගෙන කලා මිස් ගාවට ගිහින් කලා මිස් ගෙන් අහන්න අන්න දෙන උත්තරේ ඉතින් අපි තව අනිත් උත්තරේ තමයි අපි ඔයාලට රට එන්න කිව්වෙත් නෑ අපි ඔයාලට එම්බසියට එන්න කිව්වෙත් නෑ අන්න දැක්කද රේණුකා අපිට දෙන උත්තරේ ඉතින් ගරු ජනාධිපතිතුමනි මම කියන්න කැමති අපිත් ඉතින් මේ ෆයිල් එක උස්සගෙන යනවා වගේ මේ කලාමිස් ගාවට යනකොට මේ mantri කෙනෙක් හම්බෙන්න යනවා වගේ ඇයි දෙයියා හාමුදුරුවනේ කලාමිස් ගාව ඒජෙන්සියෙන් ඇවිල්ලා පිරිලා මේ ස්පොන්සර් ඇවිල්ලා පිරිලා එතකොට අපේ තව ඒ part time කරන අපේ එළිය සහෝදරියන් ඇවිල්ලා පිරිලා ඉන්නව එතන අපි ඉතින් ගිහිල්ලා ෆයිල් එක අතේ තියාගෙන ගිහිල්ලා පැය ගාණක් මෙහෙ කරගෙන හිටගෙන ඉඳලා බලන් ඉඳලා බැරි තැන අපි එනවා මේක තමයි ඇත්ත ගරු ජනාධිපතිතුමනි ඔබතුමා නොදන්න හොඟක් දේවල් මේ ඕමාන් එම්බසි සිද්ධ වෙනවා මේ හැම දෙයක් ගැනම ඔබතුමා හොයලා බලලා නිසි පියවර ගන්න කියලා මම ඔබතුමාගෙන් මේ අද්ද කල්ලා වැඳලා ඉල්ලන්නේ මෙන්න මේ වගේ කාලකණි නිර්ධාරින් අතු ගන්න කියලායි මම ඉල්ලන්නේ මම රේණුකාගෙන් අහන්න කැමති ඔබතුමීට මිස් කියලා ආමන්ත්‍රණය කරන්න වටින් නැති මහ ජරාම චරිතයක් මහ කාලකණි චරිතයක් ඔබතුමියගෙන් මම අහන්න කැමති රේණුකා හැම එකම ගිහිලා කලාමිස්ගෙන් අහන්න නම් ෆයිල් ටික උස්සගෙන 120ම කලාමිස් ගාවට යන්න නම් ඔබතුමිය ඔය පුටුවෙන් එක කිසිම සුදුසුකමක් නැහැ. ඔබතුමිය නැගිටින්න ඔය පුටුවෙන් මං අභියෝග කරනවා. ඔබතුමිය නැගිටින්න ඔය පුටුවෙන්. ඔබතුමියට කොන්ද පණ නැහැ. අපි ඇත්ත කියන්නේ ඔබතුමියට කොන්ද පණ නැහැ. මේ ඇත්ත කතා කරන අපි ඔබතුමියට තිත්තයි. අපි ඔය හිරගත කරා. මීට කලින් අපි වීඩියෝ එකක් මුදහැරියා කියලා මමයි මගේ ආදරණීය සහෝදරියයි අපි දෙන්න හිරගත කරා. අපි හිරබත් කෑවා.
අපි හිරබත් කෑවා අපි හිරේ තිබ්බා මේ ඕමාන් එම්බසි හොඳ කම නේ ඕමාන් මේ පොලිසිය හොඳ කම නිසා අපිව නිදහස් කරා මෙන්න දැනගන්න ඕමාන් එම්බසි ඉන්න මේවනි කාලා කන්නේ අජන්තා සේෆ් හවුස් කීපර් කාලා කන්නේ අජන්තා ළමයිගේ බඩු හොරකම් කරන්නේ මේ ළමයිගේ සල්ලි ෆෝන් හොරකම් කරන ළමයිට කැම ටිකවත් හරියට දෙන්න ඉතින් මෙන්න මේ කාලා කන්නේ ගෑණි අජන්තයි මේ රේණුකයි තමයි මේ වැඩේ කරේ මේක හැමෝම දැනගන්න ඕනි මොකද මට වෙච්ච දේ ඕගොල්ලන්ට වෙන්න හොඳ නෑ මං අහන්න කැමති රේණුකාගෙන් හැම එකම ගිහිලා කලාමිස්ගෙන් අහන්න නම් ෆයිල් උස්සගෙන කලාමිස් ගාවට යන්න නම් ඔබතුමිය ඔබතුමිය ඔය පුටුවින් එකේ කිසිම සුදුසුකමක් නැහැ ඔබතුමිය නැගහින්න ඔය පුටුවෙන් ඔබතුමිය ඇති පින් පරිගත්තා ඔබතුමිය ඇති ඔය පුටු රත් කරා ඔබතුමිය ඔය සාරිය ඔය වටිනා සාරිය රජෙන් ඔබතුමියට නිකුත් කරන ඔය වටිනා සාරිය මේ විදේශගත වෙලා ඉන්න අපේ ඔය සාරිය ඔබතුමිය එක මතක තියාගන්න ඔබතුමිට ඒක අමතක වෙලා තියෙනවා ඔය සාරියෙන් කිසි කමේ කිසියම් හොඳ නිලධාරියෙකුට හොඳ පණ තියෙන හොඳ නිලධාරියෙකුට ඔය සාරිය අඳවලා ඔබතුමිය දැන්වත් නැගිටලා යන්න ඔය පුටුවෙන් ඔබතුමියට ඔය පුටුව ගැලපෙන්නේ නැහැ මෙන්න මේ වගේ කාලකන්ණි හොර කාලකන්ණි හොර නිලධාරියන් පත් කරපු මේ කාලකන්ණින්ට ගහන්න ඕනි කොස්සෙන් මුන්ට ගහන්න ඕනි කොස්සෙන් මුන්ගෙන් අපිට සාධාරණයක් එන්නේ නැත්තම් මොකටද මුන් මේ වගේ ලක්ෂකනම් පඩිගෙවල මේ තැන්වල තියන්නේ කියලා අහන්න මං කැමැති මේ කාලකන්ණින්ගෙන් අපිට කිසිම සාධාරණයක් නැහැ අපේ දුක අහන්න මෙවුන් ඒ මුන්ට කැමැති නැහැ අපේ දුක අහන්නේ නැහැ මුන් මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත මේ කෑ ගහන්නේ අපේ හිතේ තියෙන දුකට ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් මං කාරණික ඉල්ලා සිටින්නේ මෙන්න මේ කාලකණි නිලධාරීන් අතුගාලා දාන්න අතුගාලා දාන්න මං අහන්න මං අනිත් ප්‍රශ්නෙට ඔබතුමිය උත්තර දෙන්නම් රේණුකා දැන් ඔබතුමිය කිව්වා මට අපි ඔයාලට රට එන්න කිව්වෙත් නෑ අපි ඔයාලට එම්බසියට එන්න කිව්වෙත් නෑ කියලා ඔව් ඒක ඇත්ත ඔබතුමිය කියපු කතාව ඇත්ත 100%ක් මං පිළිගන්නවා ඒත් අපි ආවේ අපේ නැතිබැරි කමට අපේ දරුවෝ ජීවත් කරන්න අපි ආවේ අපිට කාගෙන්වත් සරණක් නැහැ ඒ නිසායි අපි රට ආවේ අපේ දරුවෝ ගැන හිතලා ඒත් අපි ආව මොකක් හරි කර්මයකට අපිට වැරදුනා ඈ අපේ මහගෙදර එම්බසිය ඕමාන් එම්බසිය අපි ඒකයි මේ එම්බසියට ආවේ අපි ඒකයි මේ එම්බසියට ආවේ එතකොට ඔබතුමිය අපිට කොහොමද කතා කරන්නේ ඔබතුමියට අමතක වෙලා තියෙනවා ඔබතුමිය ඔය මේ පුටුවේ ඉන්නේ ඔබතුමිය ඔය පුටුවේ ඉන්නේ පුටුව රත් කර කර කිසිම සේවයක් කරන්න නැතුව ඔබතුමිය ඔය මේ ලක්ෂ ගණන් පඩි ගන්නේ ඔබතුමිය ඇඳන් ඉන්න සාරිය එතකොට ඔබතුමියගේ දරුවෝ හොඳ ඉන්ටර්නැෂනල් ස්කෝල් වල යන්නේ ඔබතුමියගේ මේ දරුවෝ හොඳ මේ ඇමරිකාවේ අතර මෙතන ගිහලා කොලෙජ් වල ඉගෙන ගත්තේ ඔබතුමිය තට්ටු ගණන් ගෙවල් ගැහුවේ එතකොට ඔබතුමියගේ දරුවෝ සුපෝපභෝගී වහනවල යන්නේ මේ විදේශගත වෙලා ඉන්න අපි නිසා මේ විදේශගත වෙලා ඉන්න සමස්ත අපේ අම්මාවරුන් නිසා අපේ සමස්ත අම්මාවරු පියවරුන් නිසා කියන එක ඔබතුමියට අමතක වෙලා තියෙනවා ඔබතුමියගේ දරුවෝ එහෙම සුපෝපභෝගී ස්කෝල් වල යනකොට මේ රේණුකා හොඳට මතක තියාගන්න ඔබතුමියගේ දරුවෝ හොඳ ස්කෝල් වල යනකොට සුපෝපභෝගී විදිහට ඇඳගෙන හොඳ වහනවල යනකොට අපේ දරුවන්ට දාගෙන යන්න බාට දෙකක්වත් නැහැ මේ රේණුකා ඔබතුමිය ඒක දන්නවද ඔබතුමියට ඒක අමතක වෙලාද ඈ ඒක ඔබතුමියකට අමතක වෙලා තියෙන මගේ රේණුකා ඒක තමයි ඇත්ත ඒක තමයි ඇත්ත ඔබතුමිය මේ එම්බසියෙන් කැවුම් හදාගෙන යන්නේ ඇමරිකාවට ඔබතුමිය එම්බසියෙන් කැවුම් හදාගෙන යන්නේ ඇමරිකාවේ ඔබතුමියගේ පුතා බලන්න ඒ අපේ සල්ලි වලට අපිට බීරෝ එකෙන් කණ්ඩේ වෙන සල්ලි වලට ඒක ඔබතුමියට අමතක වෙලා තියෙනවා ඔබතුමිය උදේට හිස් බෝතලේ ගේනවා කියන්න ලැජ්ජයි මේ වගේ කාලා කන්නේ හිඟන නිලධාරින් ගෙන උදේට හිස් බෝතලේ ගේනවා ගෙදරින් ඒ හිස් බෝතලේ ගෙනවම දවල්ට මේ එම්බසියෙන් වතුර බීලා රෑටත් වතුර එකක් අපි පුරවලා දෙන්න ඕනි ගෙදර ගෙනියන්න කියන්න ලැජ්ජයි අපේ පාට් ටයිම් කරන අම්මලා අපේ පාට් ටයිම් කරන අම්මලා රියල් එකක් දීලා වතුර බෝතලයක් ගෙනත් තියාගෙන බොනවා මේ කාලකන්ණි හිඟන නිලධාරින්ට වතුර බෝතලයක් තරම් බොන වත්කමක් නැහැ මේ වගේ හිඟන්නුද මේ එම්බසියට බිහි කරේ මේ වගේ හිඟන්නුද මේ එම්බසියට එව්වේ කියලා හන්න මං කැමති පත් කරේ මේ හිඟන්නුව කවුද කියලා හන්න මං කැමති ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්න තව එක දෙයක් තියෙනවා කියන්න මේ දේශපාලනයෙන් එන එක කාලකන්ණි එක නිලධාරියෙක්වත් දේශපාලනයෙන් එන එක බල්ලෙක්වත් මේ එම්බසි වලට පත් කරන්න එපා අනිත් එම්බසි ගැන කියන්නේ මම දන්නේ මේ ඕමාන් එම්බසියට එවන්න එපා කියන කාරුණික ඉල්ලීම මම ඔබතුමාට කරනවා මොකද අපේ අම්මලා ගොඩක් අන්ත අසරණ වෙනවා මේ උන් ඇවිල්ලි ඉවරලා මොකද්ද කරන්නේ පුටු රත් කර කර හොඳ ලස්සන සුපබෝගී ගෙවල් දෙනවා එතකොට යන්න එන්න වාහන දෙනවා මුන්ට හොඳට ටෙලිෆෝන් කාඩ් එක තියෙනවා හොඳට කතා කයක ගහින්න මේ හතර වට ඉන්නේ උන් එක්ක මුන්ගෙන් අපිට සේවයක් වෙන්නේ නැහැ කරු ජනාධිපතිතුමනි මෙන්න මේ වගේ කාලකන්ණි එවන්න එපා අර මේ පාර්ලිමේන්තු හිටිය 225න් අර හොර හැත්ත එළෙව්වා වගේම අර හොර හොරු ටික එළෙව්වා වගේම මේ හොරු ටිකත් එළවන්න කරු ජනාධිපතිතුමනි ඔබතුමාට ඒක කරන්න පුළුවන් ඔබතුමා කොන්ද පණ තියෙන හොඳ ශක්තිමත් නායකයෙක් ඔබතුමා කොන්ද පණ තියෙන හොඳ ශක්තිමත් නායකයෙක් විදිහට අපිට මේකට තීරණයක් ගන්න හැකි ඉක්මනින් තීරණයක් ගන්න කියලා මම ඔබතුමාගෙන් අද්දක වැඳලා ඉල්ලනවා කරු ජනාධිපතිතුමනි මොකද අපට
කිසිම සරණක් නැහැ කිසිම පිහිටක් නැහැ අපේ දුක හඬ කෙනෙක් නැහැ ඉන්නව නම් ඉන්නේ නිලධාරින් එකයි දෙන්නයි ඉන්නේ අනිත්යෙන් පින්පරි ගන්න විශේෂයෙන් මදුකා රේණුකා සේපස් කීපා අජන්තා මෙන්න මේ තුන් දෙනා ගැන හැකි ඉක්මනින් තීරණයක් ගන්න කරු ජනාධිපතිතුමනි මුන්ට ලංකාවේවත් කිසිම දෙයක රස්සා දෙන්න එපා මුන් රජයේ සේවයට ගැළපෙන්නේ උන් නෙවෙයි මොකද මෙන්න මේ කාලකන්නේ කොතන ගියත් ඔය මේ අයිස් ගැහිලා තමයි කරන්නේ අයිස් ගැහිලා තමයි කරන්නේ මුන්ට කිසිම තැනක රස්සා දෙන්න සුදුසු නෑ ලංකාවේ කොතනක හෝ රස්සාවක් හොයාගෙන ආවොත් ඉදලා කොස්ස කියලා තියන්න ගේ මුල්ලේ ගහලා එලවන්න මුන්ට මුන් යවන්න නගර සභාවේ කුණුව දින්න පළයල්ලා නගර සභාවේ කුණුව දින්න උඹලට ගැලපෙන්නේ අන්න ඒ රස්සාව උඹලට ගැලපෙන්නේ මේ රේණුකා ගැන තව දෙයක් කියන්න ඕනි කරු ජනාධිපතිතුමනි අපේ අම්මලා එනවා අසරණ වෙලා ගෙවල් වලින් අසරණ වෙලා එනවා අද්ද කල්ලා වැඳලා කියනවා අනේ බුදු මිස් මට මේ ඒජන්සියට යන්න බෑ මට මේ ඒජන්සියට යන්න බෑ ගියාම මේ ඒජන්සියෙන් ගහනවා මේ ඒජන්සියෙන් ගහනවා කණ්ඩ දෙන්නේ නැ මේ ටොයිලට් එකට දාලා දොර වහලා තියෙනවා ඈ අපිව දාන ගෙවල් හොඳ නැ එතකොට අපට පඩිය හරියට වෙලාවට දෙන්නේ නැ මේ ලෙඩක් හැදෙනම පැන්ඩ්‍රොල් පෙත්තක්වත් දෙන්නේ නැ පඩිය දෙන්නේ නැ පැන්ඩ්‍රොල් පෙත්තක්වත් දෙන්නේ නැ ලෙඩක් හැදෙනම නිදා ගන්න දෙන්නේ නැ වැඩ ගන්නවා එකහමාර දෙක වෙන කන්රෑ කියලා කියනකොට මේ කාලා කන්නේ ගෑණි රේණුකා මොකද කරන්නේ ඈ මේ ඒජන්සි කාර්යගේ පොකට් එක දිහා බලාගෙන ඈ මේස යටින් හොරෙන් මේ හොර සල්ලි අරගෙන අපේ අම්මලව මොකක් හරි කියලා පටවනවා ඒජන්සියටම ඉතින් අපේ අම්මල එළියට පයින් එක හඳ වැරද්ද කරු ජනාධිපතිතුමනි ඔබතුමා නොදන්න ගොඩක් දේවල් අපි මේ එම්බසියේ දන්නවා මොකද මාස 10ක් රැඳිලා හිටිය නිසා කරුණාවෙන් කියන්නේ ඔබතුමා හොඳ ගුණ යහපත් ශක්තිමත් හොඳ පණ තියෙන නායකයෙක් අපේ මේ ගරු දිනේ ගුණවර්ධන මෙතිතුමාව දැනුවත් කරන්න මේ ඕමාන් එම්බසිය ගැන හොයලා බලන්න අපි අපිට නිසි නිසි පියවරක් ලබා දෙන්න මෙන්න මේ වගේ කාලකන්ණි අතුගාලා දාන්න අපේ ඉන්නවා තව හොඳ ගුණගරුක නිලධාරීන් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා එකක් කලාමීස් අනිත් එක තමයි අර හර්ෂසර් කියන කෙනා තිසරණන් පැකිල්ල හිටියා දැන් නම් හොඳයි හොඳ ශක්තිමත් වෙලා ටිකක් හොඳට දුවලා පැනලා වැඩ කරනවා මේ නිලධාරීන් දෙන්න අපට ආරක්ෂා කරලා දෙන්න අනිත් මේ කාලකන්ණි මේ මං විශේෂයෙන් නම් කියපු කාලකන්ණි ටික තොලෙන්චි කරලා දාන්න කරු ජනාධිපතිතුමනි මුන්ව තොලෙන්චි කරලා දාන්න ඔබතුමාට බුදු බවත් වේ මේ බුදුන් වඳින අද්දකින් ඇඳලා කියන්නේ ඔබතුමාට බුදු බවත් වේ මෙන්න මේ කාලකන්ණි තොලෙන්චි කළ දාන කරු ජනාධිපතිතුමනි අපට සේවයක් වෙන්නේ නැත්තම් මුංගෙන් වැඩක් නැහැනේ අපිට ඈ ඒ මොනා කෑවත් බිව්වත් කමන්නේ දෙයියනේ අපට දෙන සියලු දේම ගනිල්ලා අපට සේවය කරපල්ලා මේ වැලි කතරේ අසරණ වෙලා ඉන අපේ අම්මලාට සේවය කරපල්ලා ඈ උඹලගෙන් අපට කිසිම සේවයක් නැත්තම් මොකටද උඹලට අපේ රජෙන් පඩි ගෙවන්නේ ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් මං අහන්න කැමති ඔබතුමා රාජ්‍ය සේවකයෙකුගේ මේ දෙද බලාපොරොත්තු වෙන්නේ කියලා මං අහන්නත් කැමති ඔබතුමා කියනවා රට සංවර්ධනය කරනවා ඔබතුමා අපේ රට හැදුවා අපේ අතිගරු මේ අගමැතිතුමා අපේ පාරවල් හැදුවා අපි අපේ රට දියුණු කරා ඈ මෙන්න මේ හොරු ටික එලවන්න ඔබතුමාට පුළුවන් ඒක කරන්න ඔබතුමාලා හොඳ ශක්තිමත් නායකයෝ මේ හොරු ටික එලවන්න ඔබතුමාලාට කරන්න පුළුවන් මේ කාලකන්ණි අතුගාලා දාන්න වැඳලා කියන්නම් අතුගාලා දාන්න බුදුබවත්තේ කරු ජනාධිපතිතුමනි මේ කාලකන්ණි අතුගාලා දාන්න මුංගෙන් අපිට සේවයක් එන්නේ අපේ දුක මුන්ට ඇහෙන්නේ අපේ දුක මුන් අහන්නේ මගේ අම්මා මැරිලා මගේ අම්මගේ මූණ බලන්න මට වීඩියෝ කෝල් එකක් අරන් දුන්නේ මගේ අම්මගේ මූණ බලන්න වීඩියෝ කෝල් එකක් මට අරන් දුන්නේ රේණුකා සේපෞස් කී පාජන්ත මුංගේ හිත එහෙමවත් සංවේදී වෙන්නේ නැහැ කරු ජනාධිපතිතුමනි මුංගේ හිත සංවේදී වෙන්නේ නැහැ මුංගෙන් අපිට කිසිම සහනයක් නැහැ මං කියන්න කැමති ඕමාන්ඩල ඉන්න මගේ සියලුම ආදරණීය සහෝදර සහෝදරියන්ට ඕමාන් එම්බසියර නම් එන්න එපා ඔබතු ඕගොල්ලෝ එනවනම් කොන්ට්‍රැක්ට් කරගන්න කලාමිස්ව කොන්ට්‍රැක්ට් කරගෙන එයාගේ මාර්ගෙන් ඕගොල්ලෝ එන්න ඇවිල්ලා ප්‍රශ්න විසඳ ගන්න එහෙම නැතු එම්බසියර එන්න එපා තව කියන්න දේවල් ගොඩක් තියෙනවා මං නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු දැනට සමු ගන්නවා ඔයාලට සියලු දෙනාටම බුදු සරණයි දෙවියගේ පිහිටයි කියලා මං කියනවා බුදු සරණයි සියලුම දෙනාට